everyone, shaafm YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ඔන්න මම ආයෙත් ආයිබෝවන් කියන ගමන්ම ඔන්න ඔයා දන්න කියන ආදරය කරන ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ තරුවකගේ ලෝකේ තරුව අද මාත් එක්ක ඉන්නවා කුමාරසිරි පතිරණ ආදරණීය ප්‍රවීණ කලාකරුවාගේ දුව සත්මානි පතිරණ ආයිබෝවන් ආයිබෝවන් ඉතින් ගොඩක් ආදරෙන් ඔන්න ඔයාව මගේ ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා සත්මානි කියන නමේ තේරුම මොකක්ද සත්මානි කියන්නේ සත් දවසට මාණික්කයක් කියන්නේ. ඒ කියන්නේ මණිකක්. හරියටින් තාත්තලාගේ ලෝකේ මණිකනේ දුව කියන්නේ නේද? ඉතින් සත්මානි ඔන්න ඔයාව මම ගොඩක් ආදරෙන් මගේ ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා. ඉතින් මුලින්ම අහන්නේ මොනවාද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල කි මගේ අලුත්ම නිර්මාණයක් ආවා තරු නිරදැසි කියලා මියුසික් වීඩියෝ එකක්. ඉතින් ඒකේ ප්‍රතිචාර හොඳයි. මම සතුටින් ඉන්නේ මේ දවස්වල. එහෙනම් ඒක සතුට වැඩි වෙන වෙයි සින්දු පොඩ්ඩක් කියමුද? උසස් අධ්‍යාපනයට කරේ හ්‍යුමන් රිසෝස් මැනේජ්මන්ට් මානව සම්පත් කළමනාකරණේ. හැබැයි මගේ තීරණයක් තිබුණා මුලින් ඉඳන්ම ගායිකාවක් වෙන එක පොඩි කාලේ නම් හීනයක්. ඒ කියන්නේ තාත්තාගේ අඩිපාර යන්න ඕනේ කියන්න ඕනේ කියන එක. ඒ වගේම මගේ ලොකුම හීන තමයි ලංකාවේ හොඳ පසුබිම් ගායිකාවක් වෙන චිත්‍රපටිවල. ඉතින් ඒ හීනටත් එක්කම හිතාගෙන හොඳ ගායිකාවක් වෙනවත් කියලා හිතාගෙන තාත්තිය අඩිපාර යන්න හිතාගෙන මේ ෆීල්ඩ් එකට ආවා. මේ ෆීල්ඩ් එකට ආවා. එහෙනම් ඉතින් දැන් ඔය පසුබිම් ගායිකාවක් වෙන්න ආසයි කියලා කියවනේ. මේ වෙනකොට පසුබිම් ගායනෙන් දායක වෙලා තියෙනවා. මෙහෙමයි මම ටෙලි ඩ්‍රාමාස් වල පසුබිම් ගායනෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් නාලිකාවල. හැබැයි තාම චිත්‍රපටයක් නම් හම්බෙලා නැහැ. ඉක්මනටම චිත්‍රපටයක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සත්මානි, එතකොට මේ මම මගේ ප්‍රෝග්‍රෑම් එකේ නායකයන් අහන ප්‍රශ්නයක් තමයි. මොකද හිතෙන්නේ මේ මියුසික් ෆීල්ඩ් එක ගැන? ඒ කියන්නේ මියුසික් ෆීල්ඩ් එක අද තියෙන තත්ත්වය ගැන. ඒ කියන්නේ ඔයා තාරුණ්‍යයේ නියෝජනය කරන ගායිකාවක් විදිහට මේ ෆීල්ඩ් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම කි හොඳයි. කියන්නේ අපි දැන් ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරෙත් එක්කත් අපි සම්බන්ධ වෙනවා. ඇත්තටම දැන් මියුසික් වලින් ඉතින් ලංකාව ගොඩක් ඉදිරියට ගිහිලා තියෙනවා මේ පැත්තේ. ඉතින් ඇත්තටම හොඳයි. මෙහෙමයි, මම දකින විදිහට තමන් හරියට තමන්ගේ හැකියාවෙන් තමන් හරියට වැඩ කරනවා නම් මොන ෆීල්ඩ් එකේ වුණත් හරියට ඉන්න පුළුවන්. ඉතින් අර ෆීල්ඩ් එක හොඳ නැහැ, මේ ෆීල්ඩ් එක හොඳ නැහැ කියලා මම කවදාවත් කාටවත් ඇඟිලි දික් කරන්නේ නැහැ. තමන්ගේ වැඩේ හරියට කරනවා නම්, තමන්ගේ හැකියාව විශ්වාස කරනවා නම් ඕනම ෆීල්ඩ් එකකින් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට මේ, ඒ කියන්නේ සත්මානේ ඇඟිලි දික් කරනවද මේ ෆීල්ඩ් එක හොඳ නැහැ කියන කට්ටියට එයාලගේ වැරදි හින්දා තමයි එයාලට ෆීල්ඩ් එක හොඳ නැති වෙලා තියෙන්නේ කියලා? නෑ, හැම කාටවත්ක් කිය අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ තමන් කරන වැඩේ හරියට කරන්න. ඒ වගේම ඒ කියන්නේ තමන්ගේ ගෞරවය රැකගන්න. ඉතින් එහෙම කරන දෙයක් කරොත්, ඒ කියන්නේ ගෞරවය රැකගෙන තමන්ගේ හැකියාවෙන් කරොත් දෙයක් ඕනම ෆීල්ඩ් එක ඉහළටම එන්න පුළුවන්. හරි, එතකොට සත්මානි දැන් තාත්තලගේ කාලේ දුවලගේ කාලේ ගත්තට පස්සේ හරි වෙනස්නේ. ඔව්. මේ කාලේටද කැමති, ඒ කාලේටද කැමති? දෙකම හොඳයි අක්කි. මෙහෙමයි, ඒ කාලේ ෆෑන්ස්ලාට ගොඩාක් සම්බන්ධ වෙන්න හම්බුනේ නැහැ. ඔය දැන් මියුසික් ෂෝ එකකදී වගේ තමයි තාතිලව දැක ගන්න හම්බුනේ. අපිව දැන් සෝෂල් මීඩියා හරහාරි සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. ඉතින් මේ කාලේ ප්‍රේක්ෂකයන්ට ෆෑන්ස්ලට මේ අපේ දේවල් දැනගන්න ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අපි මොනවද කරන්නේ, ඒ දවසේ මොකද කරන්නේ. දැන් උනත් දන්නවා සත්මානි ඇවිල්ලා ඉන්නවා ෂාර්ෆම් එකට මේ වෙලාවේ කියලා නේද? එතකොට සෝෂල් මීඩියා ඔස්සේ ඒවා බලා ගන්න පුළුවන්. මේ කාලේ එක බෑ. ඒ වුණාට ඒගොල්ලෝගේ ආදරේ මේගොල්ලෝගේ ආදරේ කියලා වෙනසක් නැහැ. ඔක්කොමලා කලාකරුවන්ට මහා ආදරේ. මේ ෆෑන්ස්ලා ගැන මොකද කියන්නේ? සත්මානිට ෆෑන්ස්ලා ගැන මොකද? එයාලට මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම ඉතින් තාත්තිට වගේම මටත් ගොඩක් ආදරෙයි. තාම නම් වරදක් කියලා නැහැ. මගේ අලුත් සින්දුවට හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ගොඩක් අය කියන්නේ ඒක හින්දි සින්දුවක් වගේ, වීඩියෝ එක ෆිල්ම් එකක් වගේ. ඒ වගේ ප්‍රතිචාර තමයි හම්බෙන්නේ වොයිස් එක හරි ලස්සනයි. ඔගේ වොයිස් එකත් ඇත්තටම දැන් සිං කරනකොට හරිම ලස්සනයි. හරිම මියුරු. ඉදිරියටම යන්න පුළුවන් ඔබට. අපි කියමු. එහෙම තමයි ඉතින් මට ආදරේ හම්බෙන්නේ. තාත්තිට වගේම මටත් ආදරේ හම්බෙනවා. ඉතින් එහෙනම් හරි සතුටුයි. අපි ආදරේ දෙන්න තමයි අපිට ආදරේ ලැබෙන්නේ. අපි කෙනෙක්ට ගරු කරන තමයි අපිට ගරු කිරීමක් ලැබෙන්නේ. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ ඔයාලට? ගරු කිරීම ආදරය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මොකද ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ගැන කතා කරා සත්මානි සෝෂල් මීඩියා වලදී කතා කරන මර ආටිස් මෙහෙමයි හරි පණ්ඩිතයි ඔය මේ වීඩියෝස් වල ඉන්න විදිහට නෙවෙයි යා මෙහෙමයි කතා ගොඩක් මෙහෙමයි ඒක නම් ඉතින් අපි කොහොම හිටිය සමහර අය එයලා දකින්න දැන් අපි සමහරලාට මූඩ් එක වෙනස් වෙන්න පුළුවන් අපි ඉන්න විදිහ අපි මිනිස්සුනේ අපිට මොකක් හරි දුක හිතෙන දෙයක් හරි වෙලා නැත්නම් ප්‍රශ්නයක් එක ඉන්න වෙලාවක හරි අපිට දකින්න කෙනත් එක්ක hina වෙන්න අමතක වෙන්න පුළුවන් ඒක වෙනවා සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන දෙයක් එතකොට එයා හිතනවා සෙලිබ්‍රිටිස්ලා කියලා එහෙම වෙනසක් නැහැනේ එතකොට එයා හිතනවා මෙයාගේ ලොකුකම තමයි කියලා නෑ එහෙම නෑ හැමෝම සාමාන්‍ය මිනිස්සු හැමෝත් එක්කම ආදරෙන් ඉන්න හදන මිනිස්සු ඉතින් ඒ වගේ දේවල් මන් නම් එච්චර ගණන් ගන්නේ නැහැ ඇත්තටම කිව්වට මං හැමෝත් එක්කම hina වෙලා කතා කරන කෙනෙක්. shaafm ගැන මොකද හිතෙන්නේ මගේ අන්තිම ප්‍රශ්නේ. shaafm ඇත්තටම හොඳයි. මං දැන් අවුරුදු 2 3 ක ඉඳන් සින්දු කියන්න ගත්ත කාලේ ඉඳන්ම shaafm එක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔයාලා ගොඩක් මට සපෝට් කරනවා මගේ සින්දු ප්ලේ කරනවා. ඒකට thank you. හරි. එහෙනම් සත්මානි ඔයාගේ මේ සින්දුව හිට් එකක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා කරන්න හිතන් ඉන්නේ මොනවද? මේ දේවල් මේ විදිහටම සාර්ථක වෙන්න තවත් අලුත් සින්දු වලින් අපිට එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම shaafm YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලට thank you so much. තවත් අලුත් වීඩියෝ එකකින් නොදන්න ආදරය කරන තරුවක් එක්ක හම්බෙමු. දිගටම ඉන්න shaafm YouTube channel එක subscribe කරලා තියාගන්න.